அஸ்ஸலாமு அலைக்கும் வரஹ்மத்துல்லாஹி வபரகாத்துஹ். ஒப செம்மத சாமியோ தாவேவா. அத தினத் அப்பி இத்த விசேஷ வாணிஜ்ய வேதி நீதி வேதி சிங்கள சாஸ்திரபதி பாட்டமாலாதாரண சிஷ்யேக் மனோ வித்யா உபதேசக பாட்டமாலாதாரண சிஷ்யேக் சகோதர அப்துர் ராசிக் சமக பிலிசந்தரக் මේ මොහොත සිංහල භාෂා කතා කරන ලෝවේ විවිධ පෙදස්වල ඉඳලා අපිව නරඹන සියලු දෙනාටම මෙම සාකච්ඡාව විශේෂ දෙනුමක් ලබා දෙයි කියලා අපි හිතනවා. සහෝදර අබ්දුල් රසික් කොහොමද? ස්ලාම් අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතු. වාලයිකුම් සලාම් වරහමතුල්ලාහි වබරකාතු. ප්‍රශ්න කීපයක් තියෙනවා ඔබට ඉදිරිපත් කිරීම සඳහා. මේ මාස උතුම් මාසයක් හජ් මාසයේ. ඒ ලෝකේ ඉන්න මුස්ලිම් මිනිස්සු හජ් වන්දනාව අනිවාර්ය වූ සමහර පිරිස් ලෝක සමුළුවක් වගේ ලක්ෂ ගණන් මක්කම එක්රොක් වෙලා එහෙදී පූජනීය ස්ථානයක් වෙන මක්කමේ ඒගොල්ලන්ගේ හජ් යාත්‍රාව ඉටු කරනවා. මේකෙන් ලොවට දෙන ආදර්ශය මොකද්ද? මෙම වැඩසටහන සහෝදර අවුන් සමග පැවැත්වීම පිළිබඳව මුලින්ම මම තුමාට ස්තුතිය පුද කර සිටිනවා. මෙවන් වූ අවස්ථාවක් ලබා දීම පිළිබඳව පළවෙනි ප්‍රශ්නය යොමු කරලා තිබෙනවා. මුස්ලිම් ජනතාව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පුණ්‍ය වූ මක්කමේ එක් රැස් වෙලා හජ් කාල සමයේදී මොකද්ද ඔවුන් එතන කරන්නේ? ලෝකයට ලබා දෙන පණිවිඩය මොකද්ද කියලා ප්‍රශ්නයක් යොමු කරලා තිබෙනවා. සාමාන්‍යයෙන් අපි මෙම ලෝකේ මිනිස් වර්ගයා ගත්තම විවිධ ජාතීන් වශයෙන් අපි බෙදී වෙන්වී සිටිනවා. කළු සුදු වර්ණයෙන් බෙදිලා ඉන්නවා. ඒ වගේම පාට පක්ෂ දේශපාලන පිළවෙලට බෙදිලා වෙන් වෙලා සිටිනවා. ඒ වගේම සමහරු මනං කල්පිතව ගොඩනගාගත් උසස් පහත් කුල ભેදයෙන් අපි වෙන් වෙලා සිටිනවා. ඒ වගේම විවිධ කාරණා මත පදනම් වෙලා මිනිසා ભેද බින්න වී සිටින අවස්ථාවේදී එක් මිනිසෙක් තවත් මිනිසෙකුට වඩා උසස් හෝ පහත් හෝ කියන හැඟීම මත මිනිසා විවිධ පන්ති වලට බෙදා වෙන් කරන කාල වකවානුව ඉස්ලාම් ධර්ම ලෝකයට අඳුන්වා දුන්නු සමානාත්මතාවයේ පිහිටුවන ජාත්‍යන්තර මහා සමුළුව තමයි හජ් කියන ඒ කාර්යය. අපි විශේෂයෙන් මේ හජ් කාර්යය තුළදී අපි सिद्ध කරන්නේ අපි මුස්ලිම් ජනතාව විශ්වාස කරනවා ලෝකේ ප්‍රබල වක්තෘවරයෙක් වශයෙන් මේ ලෝකේ සිටි වක්තෘවරයෙක් තමයි ඉබ්‍රාහීම් නබි අලෛහි සලාම් තුමා. එතුමානන්ව යුදෙව් ජාතිකයන් වක්තෘවරයෙක් වශයෙන් පිළිගෙන සිටනවා. ක්‍රිස්තියානි ජාතිකයන් එතුමානන්ව වක්තෘවරයෙක් වශයෙන් පිළිගෙන සිටනවා. ඒ වගේම මුස්ලිම් ජාතිකයන් වන අපත් ඉබ්‍රාහීම් නබි තුමානන්ව වක්තෘවරයෙක් වශයෙන් පිළිගෙන සිටනවා. ඒ ඉතා විශිෂ්ට ගණයේ වක්තෘවරයෙක් තම පවුලේ අය සමග සර්ව බලධාරී දෙවියන්ගේ ඒකත්වය ඒ දෙවියන්ගේ උදාරත්වය දෙවියන්ගේ මහිමය පොළොතලයේ ස්ථාපිත කිරීම සඳහා එතුමා ඇතුළු එතුමාගේ සමස්ත පවුලම තම ජීවිතයේ කරපු පරිත්‍යාගයන් සිහිපත් කරලා එවන් වූ අදිෂ්ඨානශීලී ජීවිතයක් මුස්ලිම් වරුන්ගේ ජීවිතයේ ඉෂ්ට සිද්ධ කරගත යුතුයි පවත්වාගත යුතුයි කියන ඒ කාරණාව මුදුන් පමුණුවා ගැනීම සඳහා තමයි ඒ හජ් කාර්යය සඳහා සියලු මුස්ලිම් ජනතාව රැස් වෙන්නේ. නමුත් එතන රැස් වෙන අවස්ථාවේදී ඒ කළු සුදු කියන ඒ වර්ග ભેදයක් නැතුව පාට පක්ෂ ભેදයක් නැතුව භාෂා ભેදයක් නැතුව ඉංග්‍රීසි කතා කරන අරාබි කතා කරන දෙමළ කතා කරන සිංහල කතා කරන ඕනෑම භාෂාවක් කතා කරන පුද්ගලයන් එක සමාන තලයක හිඳමින් සමානාත්මතාවයේ සුරකින්නවා. ඒ තමයි අපිට මේ ලෝකයට අපි දෙන්න පුළුවන් පණිවිඩය. මුස්ලිම් ජාතිකයන් වශයෙන් අපි ලබා දෙන්නේ අපි ඒ අත්කර්තව්‍ය ඉටු කරන්නේ ඉබ්‍රාහීම් නබිතුමා කියන ඒ උදාර පුරුෂයා. ඒ මහත්මයා, ඒ වක්තෘවරයා, ඒ ප්‍රභූවරයා කරපු තම ජීවිත පරිත්‍යාගයේ සිහිපත් කිරීම. නමුත් එතනදී ලෝකයට අපි ආදර්ශයක් වශයෙන් අපි ලබා දෙන පණිවිඩය තමයි සර්ව බලධාරී දෙවියන් වන සර්ව පවිත්‍ර උත්තරීතර එකම දෙවියන් වන විශ්වාධිපති අල්ලාහු රබ්බුල් ආලමීන් ව අපි පිළිගත්තා නම් ඒ දෙවියන් පිළිගත් මොහොතේ සිට සියලුම ලෝකවාසී ජනතාව එක මවකගේ දුවා දරුවන් කියන ඒ සංකල්පය අපේ හිත තුරට කාවැදිලා ඒ සංකල්පය මත පිහිටුවාගත් සියලු දෙනාම එකම තලයක සහෝදරයන් වශයෙන් සිට ගන්නා වූ ඒ දර්ශනය මේ සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක්
වාර්ෂිකව අපි රැස් වෙනවා සමානාත්මතාවයේ ලෝකයට පෙන්වන්න අද බැරි වෙලා තිබෙනවා මේ සමානාත්මතාවයේ ලෝකයට ඉදිරිපත් කරන්නට සමානාත්මතාවයේ විශේෂයෙන්ම අපට පිහිටුවන්නට බැරි වෙලා තිබෙනවා පුණ්‍ය කොට සලකන දේවස්ථානවල අපි පුණ්‍ය කොට සලකන අපේ නැමදුම් ස්ථානවල එතන වර්ණ වර්ග ભેදයක් තිබෙනවා යම් කිසි පාර්ශවයක් පමණයි දෙවියන්ට ඇදහිලි පවත්වන්නට පුළුවන් කියන ඒ වර්ග ભેදයක් තියෙන අවස්ථාවේදී ඉස්ලාම් නැහැ සියලුම ජාත්‍යන්තර තලයේ මිනිසු රැස් වෙන්න මා හමුවේ විශේෂයෙන්ම ධනවත් පිරිසක් තමයි හජ් කාර්යය ඉටු කිරීම සඳහා රැස් වෙන්නේ මක්කමට යෑමට ශක්තියක් තිබෙන්න ඕන ආර්ථිකමය ශක්තියක් තිබෙන්න ඕන ශාරීරික ශක්තියක් තිබෙන්නට ඕන ඒ සියලු ශක්තියින් තිබෙන පුද්ගලයා මක්කමට රැස් වෙන අවස්ථාවේදී තම වස්ත්‍රයෙන් පවා තම ධනය බලය ලෝකයාට ඉදිරිපත් නොකළ යුතු නිසා සුදු වස්ත්‍රයෙන් සැරසි සුදු වස්ත්‍රයෙන් සැරසෙන ජනතාව පවා ඒ වස්ත්‍ර මෝස්තරවලින් නිර්මාණය කරලා තමන්ගේ උසස් උදාරභාවය පෙන්වන්නට හැකියාව තිබෙන නිසා ඒ වස්ත්‍ර මසන්නටත් බැහැ කියලා තහනමක් පනවලා සියලුම ජනතාව දෙවියන් හමුවේ පොහසත් වත්පොහසත්කම් තිබෙන ජනතාව දෙවියන් හමුවේ රැස් වෙන්න ඔබ දෙවියන්ගේ වහලෙක් කියන මානසිකත්වයේ ගොඩනගා ගන්න ඒ තුලින් සහෝදරත්වය මේ ලෝකයාට තාපිත කරන්න කියන පණිවිඩය තමයි ඒ උදාර පණිවිඩය තමයි ලෝකයාට හජ් කාර්යය තුලින් ලබා දෙන්නේ මේ සඳහා විවිධ රාජ්‍යයන් ලක්ෂ ගණන් වියදම් කරනවා තම රාජ්‍ය අයවැයවල සමානාත්මතාවය ආරක්ෂා කරන්න නමුත් ප්‍රායෝගිකව බැරි වෙලා තිබෙනවා ඉස්ලාම් දහම ඉතාමත් සරලව දේව නියෝගයක් වෙනුවෙන් ජනතාව වාර්ෂිකව රැස් කරවලා සමානාත්මතාවය ආරක්ෂා කරනවා එයින් ලැබෙන පාඩම තමයි අපි පංචකාල සලාතේ පල්ලියේදී එක පෙළක ධනවත් වූ දුප්පතුන් ඒ වගේම හැකියාව තිබෙන අය නොහැකියාව තිබෙන අය පන්ති ભેදයකින් තොරව පාට ભેදයකින් තොරව අපි රැස් වෙලා දෙවියන් යාඥා කරන්නේ මේ පණිවිඩයට කෙතරම් දුරට අපි පරිත්‍යාග කරත් ඒක අතිශයින්ම ලෝකයාට වැදගත් පණිවිඩයක් කියන එක අපි වටහා ගත යුතුයි වර්ණ ભેදේ කුල ભેදේ පාට ભેදේ ඔකෝවේ මිදිලා ජාතික සමගියට මග පෙන්වීම මේකේ තියෙනවා කියලා ඔය සාරගත වෙන්නේ ජාත්‍යන්තර වශයෙන් ලෞකික ඒකාග්‍රතාවය ජාත්‍යන්තර වශයෙන් ලෞකික ඒකාග්‍රතාවය කියන්නේ ජාත්‍යන්තර වශයෙන් අපි සමගි දේශමායිම් නැතුව අපට භාෂාමායිම් නැතුව වර්ණමායිම් නැතුව අපි සියලු දෙනාම දෙවියන් හමුවේ සිට ගන්නා විට අපි දෙවියන්ගේ වහලුන් කියන මානසිකත්වයේ යටතේ අපි සිටගමු කියන පණිවිඩය හජ් කාර්යය තුළින් ලබා දෙනවා